නාව ගන්න කියන එක තමයි මම අද කියලා දෙන්නේ. මොකද එක එක විදිහට අම්මලා කැමති නාවලුක බාලව සමහර අය නාවලෝ මේ වගේ සාම්ප්‍රදායික විදිහට පුරකටුවක් කරන් මේ වගේ මිසන් එකක් කරන් ඒක අපේ සාම්ප්‍රදායික ක්‍රමයේ එහෙම නැත්නම් සිංහ එක ආරක්ෂිත විදිහට නාවලු පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියානු ක්‍රමයේ මේ වගේ විවිධාකාර ක්‍රම වලට නාවලු පුළුවන්. නැත්නම් සමහර අය බාච්චම් එක දාලා නාවනවා. නැත්නම් මේ ශව එක කරන් නාවනවා. එක එක විදිහට හදාගෙන තියෙනවා. හැබැයි ඉතින් ආරක්ෂාව තියෙනවනේ. හැටියට අපහසුවත් දෙන්නේ නැති වෙන්න ඕනේ. අම්මට පහසුවත් දෙන්නේ නැති වෙන්න ඕනේ. ලේසි වෙන්න ඕනේ. ඉතින් ඔය ටිකේ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම අපේ සාම්ප්‍රදායික ක්‍රමයට හැබැයි දරුවට පහසු වෙන්න මේ වගේ මොනවා හරි කුංචි උපකරණ හොඩි ගන්නකට ගන්න පුළුවන්. මේ බබාලව මෙහෙම තියාගෙන මේ තියෙනවා මේකට බේසමට දාන කුඩු වගේ වදිනවා. ඉතින් මේ වගේ තනියෙන් ඉන්න අම්ම කෙනෙකුට තනියෙන් කරගන්න පුළුවන් විදිහට මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මම ඒක නිසා මේ වගේ එකක් දාලාද පෙන්වන්න ආවන විදිහ. ඉතින් නාවට කලින් මුලින්ම ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ බබා ගෙදර නාවන්නේ කොහේද? අනිවාර්යයෙන්ම නාවන තැන බබාට ඉතාම සුව පහසුවක් ගෙන දෙන සීතල කුලල් වදින්නේ නැති ඒ වගේම අඳුරු නැති ගඳ ගන්න විවැද්දී පිරිසුදු විශේෂයෙන් විමල ඉස්සන්නේ පරිසරයක් වෙනුවෙන් දැන් මම නම් මෙතනට දාලා තිබ්බා. නමුත් ඔයාලට පුළුවන් ගෝණියක් හරි මොකක් හරි බිමට දාලා ඉස්සන්න දෙන්න හදා ගන්න ඕනේ. සිමෙන්ති පොළොගෙන ටයිල් පොළොගෙන ඉස්සන්න පුළුවන්. ඒක නිසා බේසම තියන්න කලින් පරිසරයේ ඉස්සන්න දෙන්න බිම හදා ගන්න ඕනේ. ජනෙල් තියෙනවා නම් අහලා තියන්න මොකද උනාගේ විදිහම පරි සීතල වෙන නිසා ඇතුලේ පරිසරයක් වෙන්න ඕනේ ටිකක් වෝම්. ටිකක් ලයිට් එකක් දාලා පොඩ්ඩක් උණුසුම කරන්න ඕනේ. මේ බබාව නාවන පරිසරේ. ඒක තමයි දැන. ඊපස්සේ වෙලාව වෙලාව දවසේ ඕන වෙලාවක කමක් නැහැ. හැබැයි පරිසර උෂ්ණත්වය බලන්න. පරිසර උෂ්ණත්වය ගොඩක් රසයට තියෙනවා නම් රෑ 12ට මෙව කිසිම ගැටලුවක් නැහැ දරුවෙකුට. නමුත් පරිසර උෂ්ණත්වය තමයි ඒකේ බලපාන්නේ. හැබැයි ඉතින් අපි අම්මල හැමෝම කැමති උදේ 10 12ට වගේ නෝ. ඊළඟට අනිත් එක තමයි චූටි පැටියා කොයි වගේ වෙලාවක ඉන්න වෙලාවකද නාවන්න ඕනේ කියන එක. කියන්නේ යාට බඩ හිණිත් නැති, නිදිමතත් නැති, ඕනුවට වඩා බඩ පිළිලක් නැති, හොඳට සතුටින් ඉන්න වෙලාවක තමයි නාවන්න ඕනේ. කියන්නේ කිරි දීලා ටිකක් වෙලාවකින් වගේ නාවන්න පුළුවන්. ඉතින් නාවන්න කලින් බබාව සම්භාවනය කරනවා වගේ දේවල් ඊට පස්සේ මූණ සෝදලා ඇස් හිඳ ගොයි කුණු කියලා කරන හොඳට පිරිසිදු කරලා ඒව කරලා ඊට පස්සේ තමයි පටන් ගන්න ඕනේ. දැන් මම අනිත් එක තමයි මේ නාවන්න කලින් මේ නාවන ඒරියායි අම්මගෙන් තනියම නම් ගෙදර ඉන්නේ අර කියන මේක කියන කියලා කියන්න බැහැ. ඒක නිසා අනිවාර්යෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම අත පොවන මානියෙන් තියාගෙන තමයි බබාව නාවන්න වාඩි වෙන්න ඕනේ. කුමිම නාවනවා නම් සීටි එක නාවන නම් පහසු තැනක් කරන පහසු උඩ තැනක් හැබැයි ආරක්ෂාවන්ට ඒක. ඒක නිසා බිම නාවන එක ටිකක් හොඳයි ඉතින් ආරක්ෂාවට. ඉතින් මේ විදිහට මේසන් දෙකක් ඕනේ. මොකද මේසන් දෙකක් ඕනේ එකතම බබාට මේ වගේ ටික ප්ලේ කරන්න සමන් දාලා හොදන්න. හැබැයිකටම මේක හොඳයි. හැබැයි බබාව අර අන්තිම පාරට සෝදලා සබන් අයින් කරලා ගන්න බේසමක් තියාගන්න පුළුවන්. හැබැයි සමහර අය මේක අනිත් පැත්තට පාවිච්චි කරනවා. ඔළුව එහෙම සෝදන්න එක බේසමක් අරගෙන ඒක සබන් ගාලා දාලා සබන් අයින් කරලා ඊට පස්සේ මේක දාලා ප්ලේ කරන්න. ඒක මොකද බබා නිකන් ලොකු උනා. චූටිම කාලෙට මොකද මේ ක්‍රමේ. චූටිම කාලෙට මොකද මේක සබන් ගාලා මේකේ එයා ළඟ කරන සීරම ළඟ කරලා අවසානයේදී ආව අවසාන වතුර ටිකකින් හොඳ පිරිසුදු වතුර ටිකකින් සෝදලා ගන්න. චූටිම කාලෙට. හැබැයි චුට්ටක් ලොකු වුණාම හොඳයි. ඔළුව සෝදලා එක සෝදලා සබන් අයින් කරලා මේ ප්ලේ මේකට දාලා ප්ලේ කරන්න ප්ලේ අයිටම් ටික උදේට එහෙම දෙන්න. ඉතින් ඔන්න දැන් මේ ප්‍රශ්නේ නිරාකරණය වුණා. මොකද අම්මල බලනවා ප්‍රේමී සන් දෙකක් ගත්තම කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔබට පහසු විදිහක් එක කරගන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි මේ සියලුම දේවල් අවශ්‍ය දේවල් සබන් ගන්නවා නම් සබන් වාතෝෂ් ගන්නවා නම් වාතෝෂ් එක ඒ වාතෝෂ් ගන්න ස්පොච් එකක් පාවිච්චි කරනවා නම් ඒවා ඊළඟට හිල් කොල්කටුවක් අවශ්‍ය නම් ඒක අවශ්‍ය වුණත් එහෙම නැත්නම් සමහරක් හිල් කොල්කටුව වෙනුවට පොඩි ප්ලාස්ටික් හරි මේ වගේ භාජනයක් හොඳ ස්මූති භාජනයක් පාවිච්චි කරන වතුර දාන්න ඊළඟට ඇඳුම් ගවුම් පොඩියකුයි නැපියකුයි උතන්න වෙදි දෙකක් ගන්න අනිවාර්යෙන්. මොකද එකකින් ගොතලා ඒකින් වතුර ටික උරා ගත්තට පස්සේ තව එක ගොතක් ඇඳුම් ගන්න කලින් ඒක පොඩි උණුසුම ආරක්ෂා කරගන්න. ඊළඟට ඕනි නම් පුළුවන් මෙන්න මේ වගේ දේවල් කරන්න. නාමල විලාපට මේ පුදු කපනවා නම් නෑ වල පස්සේ කතුලත් ළඟ තියාගන්න. එතකොට මෙතන ඉඳන් මේ ටික ඉවර කරලා යන්න. එහෙම නැත්නම් ඇඳට ගෙන්නලා ඒ ටික කරන්නත් පුළුවන්. ඇඳේ නැත්නම් මේ ටික තියෙන්නේ ඇඳුම්. ඊළඟට මේ ඉතාම සියුම් බ්‍රෂ් එකක් ඔබ පීරන්න කුංචිම කාලේට ප්‍රැඩ් කැප්සීම අයින් වෙන මේ වගේ බ්‍රෂ් එකක් නම් ටිකක් ඉතින් ලොකු වුණාම හැබැයි මේක නම් ගොඩක් ස්මූති මේකක් වුණ පුළුවන් පාවිච්චි කරන්න. හැබැයි චූටිම චූටි කාලේට මුල් දවස් ටිකේ මේ වගේ එකක් වඩා සුදුසුයි ඔබ පීරන්න. ඊළඟට ඇස් පිරිසුදු කරන්න ඕනේ නම් විතරක් කුණු ටිකක් තියාගන්න පුළුවන්. ඇස් පිරිසුදු කළා මුණ සෝදන බබා කියනවා නම් ඒව මෙතෙන්ට ගන්න ඕනේ නෑ. නාවල දක්වා පුළුවන් තරම් අඩුවෙන් දේවල් ගන්න පුළුවන් විදිහකට
හැබැයි හැම දෙයක්ම අත කොනමානේ තියාගෙන තමයි. ඊළඟට හරිතික තමයි බබාගේ දිව මදින්න සමහර බබාලගේ කිවි නැලියම් වගේ බැඳලා තියෙනවා පොඩ්ඩක් ඒක අයින් කරන්න සමහරවල් කැමති එකක්. අවශ්‍ය නැහැ නමුත් කැමති නම් මෙන්න මේ වගේ බෑන්ඩේජ් ක්ලොත් එකක් නැත්නම් මේ ගෝස් එකකින් හදාගත්ත මේ වගේ පොඩි කෑල්ලක් කරන් ඇඟිල්ල මේ විදිහට ඔතන. හොඳට ඇඟිල්ල ඔතන. අද ඇඟිල්ල ඔතගෙන කොන් දෙකම හොඳට මහපට ඇඟිල්ලෙන් මේ විදිහට සදකරගෙන ඊට පස්සේ තමයි බබාගේ කටට දාලා මේ නාවට කලින් මේසමට දැම්මට පස්සේ පොඩ්ඩක් එකපාරකින් සුද්ධ කරලා ගන්න. ගොඩක් පාරවල් ඇතුළට දදා ඉන්න එපා එකපාරකින් දාගලා සුද්ධ කරලා ගන්න. අපේ ලංකාවේ අපල තාමත් මේ සාම්ප්‍රදායික ක්‍රමයට නාවන්න කැමති. ඉතින් මම මේ සාම්ප්‍රදායික ක්‍රමයේද හැබැයි චුට්ටක් අම්මලට තනියෙන් ඉන්නම කෙනෙකුට පහසු වෙන විදිහට තමයි අද මියාව නාවලා ඉන්නන්නේ. ඉතින් පළමුවෙන්ම මම දැන් මේ වත්ෘෂ්ඨ මෙහෙම සද්ද කර කර හිතේ මොකද මෙයාට නාවනවා කියන ෆීල් එක. දැන් මේ තැනකට මම තාම දවස් 4ක් 5ක් වෙන්නේ. ඒක නිසා යාට තාම ලොකුට තේරෙන්නේ නැහැ. හැබැයි තව චුට්ටක් ලොකු වෙනකොට මීට වඩා නඟ කරන්න ගන්නකොට තේරෙනකොට යන ආසයි වතුර දැන් නාවන්න හදන්නේ. නාවනේ කොහොමද රසවත් වෙලාවක් කරගත්ත බබෙක් විශේෂයෙන් කැමති. ඉතින් ඒක නිසා පොඩි සවුන්ඩ් එකක් දෙන්න මුලින්ම යාට මේ නාවන්න යන්නේ කියන ෆීල් එක යාට දෙන්න. එතකොට එයා එතකොට ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් චුට්ටක් ලොකු බබෙක් නම් අපි නාමු කියලා යාට කතා කරලා යාට නානවා කියන ෆීල් එක දෙන්න ඕනි මුලින්. එතකොට එයා මනසින් ඉඳලා රෙඩි වෙනවා නාන්න. හැබැයි නාවන වෙලාව හරිම රසවත් වෙලාවක් කරගන්න නම් යාට මේ නාවන එකේ අපහසුවක් නොදැනෙන්න ඕනේ. මොකද කොයි වෙලේක හරි යාට නාවන එක අපහසුයි කියලා දැනුණොත් එයාට නාවන එක රසවත් නැති වෙනවා. ඉතින් ඒක නිසාම තමයි මම මේ නාවන වීඩියෝ එක විශේෂයෙන් ඔයගලන්ට මේ පහසුවෙන් කරගන්න විදිහ කියලා දෙන්නේ. මට ඉතින් ඇසිස්ටන්ට් කෙනෙක් නැති නිසා එකක් අමාරුයි. නමුත් හිමින් සැරේ මම කරලා පින්නන්න දෙන්න දේවා. පෙන්චව මෙහෙම හොඳට උසාගත්තම ඇඟ ඔළුව නාවන්න ගොඩක් පහසුයි. ඊට පස්සේ වට පහසු විදිහකට මේ විදිහට ඕන විදිහකට වලක් පහසු විදිහකට මේ විදිහට අල්ලගන්න පුළුවන්. මම බබාගේ මේක දාලා තියෙනවා බබාට පස්සේ කියාව තියන්න. ඊට කලින් මම යාගේ ඔළුව නාවනවා. ඇස් දෙකෙම පිහ ගන්න ඕනේ නම් මං වෙන මේක පෙන්නන නිසා පෙන්නන්නේ නැහැ. දැන් ඇස් දෙකෙම පිහ ගන්න ඕන නම් කුරුම් කැලිම ගන්න තියෙනවා. Thank you.
ඔබ දරු සම්පත පතන යුවලක්ද ගැබිනි මවක්ද පිය පදවිය ලැබීමට සිටින කෙනෙක්ද අලුත් සිඟිත්තෙකුගේ දෙමාපියෙක්ද අවුරුදු 12කට අඩු දරුවෙකු සිටින දෙමාපියෙක්ද ඔබේ ලබතියන්ගේ අලුත උපන් කිරිකැටියාට හොඳම තිළිණයක් සොයනවාද බේබිකියා මාර්ගෝපදේශන කට්ටලය මව හා දරුවා වෙනුවෙන් වූ මිලකල නොහැකි සුවිශේෂී තිළිණයක් මේ බේබිකියා ගයිඩ් ලදරු ළමා සාතුෂයේ පතේ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි සකසා ඇත දෙමාපියන්ට සේම ලදරු ළමා සාතුව සම්බන්ධ වෘත්තිකීන්ට හෙත පවුල් සෞඛ්‍ය පරිපූරක වෛද්‍ය ළමා රක බලා ගැනීමේ සේවා පෙර පාසල් වෘත්තිකයන්ට සහ එවැනි ශිෂ්‍යවල සිසුන්ටත් මේ අත්පොතකි